යුද්ධකදී සාධාරණය පිළිබඳ කතා කිරීම ප්‍රශ්නාර්ථයක්. නමුත් පලස්තීනයේද ඊශ්‍රායලයේද හරි කියා බොහෝ තැන්වල කවි ගී ලියන අයට අප මේ දේ ගෙනෙන්නේ කනගාටු වෙන. මේ වන විට අඛණ්ඩව ගාසා තීරයට එල්ලවන ප්‍රහාරත් එක්ක ඛේදවාචකයක් එහි සිදු වෙමින් පවතිනවා. හමාස් සංවිධානය මට්ටු කරන්නට ප්‍රහාර එල්ල කිරීම කළ යුතුය. අප දෙය පිළිගන්නෙමු. නමුත් මේ පවතින තත්ත්වය තුළ අහිංසක දරුවන් සරණාගතයින් අති විශාල ප්‍රමාණයක් මියැදෙමින් සිටින වග කිව යුතුය. ඊශ්‍රායලයේ අඛණ්ඩ බෝම්බ ප්‍රහාර ගාසා තීරයට මේ වන විට ඉල්ලවන අතර ඒ වගේම කාලතුවක්කු ප්‍රහාර මේ සියලු දේ මත පදනම්ව දැන් සිදුව ඇති අවාසනාවන්ත ඛේදවාචකයක් අප ඔබට ගෙනෙනවා. සරණාගත කඳවුරක සිටි දරුවන් 7 දෙනෙකු සහ කාන්තාවක් මේ වන විට මරණයට පත්ව තිබෙනවා. සමස්තයක් ලෙස පලස්තින 137ක් ඒ දරුවන් 36 දෙනෙකු එවැගේම 920ක් රෝහල්ගත කර තිබෙනවා කියලායි වාර්තා වන්නේ. අහිංසක දරුවන් මේවාට කෙලෙසනම් වග කියනවාද කියන පැහැදිලි ප්‍රශ්නය පැන නගිනවා. ඒ ඊශ්‍රායලයටත් බලපෑමක් සිදු වුණා. ඊශ්‍රායලයේ මරණ 7කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී තිබුණා. ඊට අමතරව ෂාටි රෙෆියුජි කැම්ප් එක ගාසා තීරයේ පිහිටා තිබෙන ෂාටි රෙෆියුජි කැම්ප් එහෙම නැත්නම් සරණාගත කඳවුරට ඊශ්‍රායල් ගුවන් ප්‍රහාරයක් එල්ලවීමත් එක්ක මේ වන විට ටී වුමන් ඇන් සෙවන් චිල්ඩ්‍රන් කාන්තාවන් 2 දෙනෙකු සහ දරුවන් 7 දෙනෙකු මරණයට පත් වෙලා තිබෙනවා කියලා වාර්තා වෙනවා. 15 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. එහිදී ලදරුවෙක්ද සිටිනවා කියලායි වාර්තා වී තිබෙන්නේ. Thousands of Palestinian families have taken shelter in United Nations run schools in the northern Gaza to escape Israeli artillery fire. මේ වෙද්දී ඊශ්‍රායලෙන් එල්ලවන ප්‍රහාර වලින් බේරෙන්නට එක්සත් ජාතීන්ගේ මධ්‍යස්ථානයක් තුල පලස්තීන පවුල් අතිවිශාල සංඛ්‍යාවක් මේ විට රැඳී සිටිනවා. approximately 10,000 Palestinians have left their homes. දසදහසක් මිනිස්සු තමන්ගේ නිවාස වලින් නික්ම ගොස් ඇති බවටයි තොරතුරු වාර්තා වී තිබෙන්නේ. ලෝක බලවතුන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇන්ටෝනියෝ ගුටෙරස්ගේ ඉල්ලීමක් කරනවා. හැබැයි ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්‍යාහු ප්‍රකාශ කරනවා offensive will continue as needed to restore calm in the state of Israel. ඔවුන්ගේ පැත්තෙන් සාධාරණයි. මුලින්ම මේ ප්‍රශ්නය ගන්නේ හමාස්ලා. එතනින් පස්සේ රට අභ්‍යන්තරයේ ප්‍රශ්නයක් ඇති වෙනවා ඊශ්‍රායලය තුළ. ඊශ්‍රායලයේ තත්ත්වය සමතේකට පත්වන තුරු අපට මේ ගෙන යාමට සිදු වෙනවා. මේ වන විට බෙන්ජමින් නෙතන්‍යාහු ප්‍රකාශ කර තිබෙනවා. කෙසේ වෙතත් අහිංසක දරුවන්ගේ ජීවිත විනාශ වීම පිළිබඳයි අප ඉතාමත්ම කනගාටු වන්නේ. මේ වෙදී ඊශ්‍රායලයේ 9 දෙනෙකු මරණයට පත් වෙලා තිබෙනවා. ඒ ගාසා තීරයට ගෙවුණු දවස තුලදී ගාසා තීරයේ හමාස් සංවිධානය විසින් රොකට් ප්‍රහාර එල්ල කරනු ලැබුවා. violence is brewing between Israeli settlers and Palestinian citizens in the occupied West Bank. මේ වගේම මේ බටහිර යුරෝපීයමද පුරුල් කතිකාවක් ඇතිවීමෙන් පවතිනවා. මේ තත්ත්වය ඉතා ඉක්මනින් සමතේකටපත් වේවා. ඒ තමයි අපේ ප්‍රාර්ථනය. The body of child recovered from Gaza ruins after Israeli bombardment. මේ වෙද්දී සුන්බුන් අතර තිබී ගාසා තීරයේ පුංචි දරුවෙකුගේ මළ සිරුරක් හම්බ වෙලා තිබෙනවා. මේ තමයි ඛේදවාචකය. මේවා ඉක්මනින් සමතේකටපත් විය යුතුයි. නොයසේනම් දරුවන් කාන්තාවන් තාමත්ම ක්‍රූර විදිහට ඝාතනය වීමක් සිදු වෙමින් පවතිනවා මේ ප්‍රහාරත් එක්ක. ඒවා නවත්වන්න කිනිල්ලීමයි අපි මේ මොහොතේ සිදු කරන්නේ.